වසර 30ක කුරුරු යුද්ධයෙන් මව්බිම ගලවා ගත් යුගයක ත්‍රස්තවාදය පෙරදූ නිසාම දෙස් විදෙස් ඇතමුන්ගේ කෙනෙහිලිවලට ලක්මව ලක් වී ඇති යුගයක සැබෑ විරුවන් මතු පරපුරට හඳුන්වා දිය යුතුව පවතින යුගයක එකි යුග මෙහෙවර ඉටු කරමින් රට දය සමය වෙනුවෙන් සිය දිවිපිදු තම ධනය ශ්‍රමය කාලය නිර්මාණශීලීත්වය නොමසුරුව වැය කළ සැබෑ දේශහිතයිෂීන් සොයා යන ගමනයි මේ ස්මහින්ද හිමි වර්ෂ 1901 දී ටිබෙට් රටේ සීකිම් ප්‍රදේශයේහි උපත ලද එස්කේ තෂිනම්ගල් වයස අවුරුදු 12 දී කොළඹ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව පාලි සිංහල සංස්කෘත ඉගෙන ගත්තේය මහා බෝධි විද්‍යාලයෙන් ඉංග්‍රීසිද පොල්ගස් දුව ආරාමයෙන් ප්‍රාචීන භාෂාද හැදෑරිය රත්ගම සිරි චූල සුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස දොඩන්ඩුවේ ශෛල බිම්බාරාමයේදී සීකිම් මහින්ද නමින් පැවැද්ද ලබා ගත්තේය ඒ හිමිපාණෝ වර්ෂ 1934 සිට 1936 කාලය තුල කොළඹ ආනන්ද විද්‍යාලයේ සිංහල පාලි බුද්ධ ධර්මය ඉගැන්වූහ පන්සල සහ ගම වෙනුවෙන් විශාල සේවාවක් කළ උන් වහන්සේ විසින් නව ලංකා දහම් පාසල හා ඉංග්‍රීසි පාඨශාලාව ආරම්භ කරන ලදී. එමෙන්ම සතර පේරුවේ ගම් වලින් බෙහෙත් එකතු කොට නොමිලේ බෙහෙත් දෙන පින් බෙහෙත් ශාලාවක් පිහිට වූහ. ගව මස් කෑමෙන් ගම් මුන් වලකාලීමට තදින්ම ක්‍රියා කළහ. මුන් වහන්සේ පානදුරේ තොටගමුවේ උපසම්පදා භික්ෂු මණ්ඩලයේ ලේකම් තනතුර දරූහ. එස් මහින්ද හිමියන් ගද්‍ය, පද්‍ය කෘති 40ක් පමණ රචනා කර ඇත. ලංකා මාතා, නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන, දරුණැලවිල්ල ආදී ග්‍රන්ථ ශ්‍රී ලාංකිකයන්ගේ දේශාභිමානය හැඟීම් ජනිත කරවීමට සමත්ය. කොළඹ යුගයේ ජනප්‍රිය කවියෙකු මෙතුමන්ගේ මුල්ම කෘතිය වශයෙන් ඔවා මුතුදමද අවසාන කෘතිය වශයෙන් ශ්‍රී පාදයද සැලකේ. දේශාභිමානී හැඟීමෙන් කටයුතු කොට ජාතික මෙහෙවරක යෙදුණු මෙතුමානෝ වර්ෂ 1951 මාර්තු මාස 14 වන දින අපවත් වූහ. සිප්මැදුර YouTube චැනලය subscribe කර අපගේ නවතම වීඩියෝ ඔබ වෙත එසැණින් ලබා ගන්න. ඔබට සුබ දවසක්.